සුන්දර උදෑසනක් වේවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. ඉතින් ඕගොල්ලෝ දන්නවා මෙලඩි ඔෆ් ෆිරේෂා YouTube channel එකත් ඒ වගේම ඉමාචි ෆ්ලෝරා YouTube channel එකත් දෙකම මගේ කියලා. ඒ නිසාම මින් ඉදිරියේදී මල් සම්බන්ධයෙන් කරන හැම වීඩියෝ එකක්ම මම එකපාරම හදලා එකපාරම අප්ලෝඩ් කරන්න තීරණය කරා. ඒ නිසා රැඳී සිටින්න නිරතුරුවම අප සමග. ඉතාමත් සුන්දර දසුනක් උදේ පාන්දර. දැන් මේ කලින් පොහොට්ටු තීච්ච මේ ඔක්කොම දැන් හොඳට පිපිලා. මට මෙන්න මේ නෙළුම් මලක් අද. මේක පෙන්නන්න කිව්වා. අද දවසේ මේ ලස්සන මල් ටිකක් ආපහු දැක්කා. ඉතින් ඒ ටිකත් නැවත ගන්න හිතුණා මේ රතු පාට මලක්. තිර අනිතක මේ දම්පාට ගහේ කහපාට මල් පිපිලාද මම දැක්කා. ඒකත් එකතු කරගන්න හිතුණා. හොඳට මේ ඉරාව්ව වැටලා තියෙන වෙලාවක මල් ලස්සනට පිපිලා තියෙනවා. දැන් ඉතින් හැම ගහකම වගේ මල් පිපෙන කාලේ තමයි මේ ඉන්නේ. ඉරාව හොඳින් වැටලා තියෙනවා මම හිතන්නේ හැමෝට පේනවා. ඒ වගේම මේ මල් ටික ඇතර කොච්චර ලස්සනට පේනවද කියලත් ඕගොල්ලන්ට පේනවා ඇති. ඇත්තටම මේ ප්‍රංශයේ මේ ඉන්නවා මේ ගොඩ නැගිලි බාරව ඉන්නවා ගාඩියන්ස්ලා කියලා. මම මේක මීට කලිනුත් කියලා තියෙනවා. ඉතින් ඒ අය මේ කාලෙන් කාලෙට මේ මල් පාත්තිවල මල් මාරු කරනවා. ඇත්තටම එහෙම කියලා මේ මල් නැති දඬු කෑලි නෙමේ හිටවන්නේ. මල් එක්කමයි නැවත හිටවන්නේ තව මල් අලුතෙන් හිටවනකොට. පරණ ටික අයින් කරනවා ආපහු අලුතින් මල් එක්කම හිටවනවා. ඉතින් ඇත්තටම මේ දර්ශනය හරිම ලස්සනයි හරිම සුන්දරයි. ඒ වගේම මේ දේවල් හරිම ආසහිතෙනවා දකිනකොට. මොකද නිරතුරුවම ඇහැට මල් ප්‍රියමනාප දේවල් දකින්න පුළුවන්. එතකොට අර පාළුවට මල් ගස් මැරිලා එහෙම නැහැ මෙහෙ කොයි වෙලාවකවත්. මොකද මල් ටික වියැලෙනකොටම ඒ මල් පැලේ කාලේ ඉවර වෙනකොටම නැවත අලුත් මල් ඒ පාත්තිවලට දාන්න කට්ටිය මෙහෙ ලෑස්ති පිට තමයි ඉන්නේ නිරතුරුවම. ඉතින් හරිම ලස්සනයි. කියා ගන්න බැරි තරම් මේ දේවල් ඉතිමල් වගේ ඇත්තටම හරිම ලස්සනට තියෙනවා. ඒ වගේ මේ රතු පාට මලේ රෝස පාට කහ පාට ඒ වගේ නිල් පාට ඒ වගේ කලර්සුත් මම දැක්කා තියෙනවා. පුළුවන් හැම එකම ඔගලොත් එක්ක එකතු කරගන්න. ඉතින් බලන්න කොච්චර ලස්සනයිද කියලා නේද මේ ආයට මේ මල් පාත්ති ඔක්කොම හදලා ප්‍රංශයේ. ඇත්තටම හැමෝම මේ කාලවල වලට මල් දානවා. ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම තමයි හරිම සුවඳයි. ඔන්න බලන්න ඇතට කොහොමද පේන්නේ කියලා ලුක් එක. දැක්කද හරිම ලස්සනයි නේද. මම හිතනවා හැමෝම මල් වලට ආස කරන අය මේ දේවල් දකින්නට කරන්නට කැමතියි කියලා. මල් පිරිලා මේ පාත්තියේ තියෙනවා මං අර කියපු රෝස පාට මලක්. ඒ නිසාමයි මේකත් යන්නේ. ඇත්තටම මම නම් හරිම ආසයි මෙන්න බලන්න නෙළුම් පොහට්ටුවක් අගේ රෝස පාට ඒ වගේ මේ රතු පාට එක. මම ඇත්තට මේකට ගොඩාක් කැමතියි. ඒක ඇත්තටම මට පේන නෙළුම් මලක් වගේ. ඔන්න බලන්න මම ලොකු පොහට්ටුවක් පෙන්නන්න යනවා දැන් රෝස පාට. මේ දේවල් දකිනකොට ඇත්තටම හරිම ආස හිතෙනවා. මෙහි ඉතින් කාලෙන් කාලෙට අනිත් එක මල් වෙනස් කරනවානේ. මේ කාලෙට මල් දානවා වෙන වර්ගයක් ආයි තව කාලෙකට තව වර්ගයක්. ඒ වගේ මෙහෙදි මේ බිල්ඩින්ස් බාරව ඉන්නවා ගාඩියන්ස්ලා එයාලා අනිවාර්යෙන්ම මේ මල් මාරු කළ ඒ කාලවල වලට ගැලපෙන විදිහට මල් දානවා. ඉතින් දැන් ඉතින් සමය එක එන්න ළඟයිනේ. ඉතින් ඒ නිසා තමයි මේ මල් ගොඩාක් දැන්
හැම තැනම දකුණ දකුණ හැම තැනම පරිසරයේ මේ මල් පිරීලා තියෙනවා. වීඩියෝ කරන ගමන්ම ඔන්න මම පින්තූර කීපයකුත් අරගත්තා. අවුව නිසා ගොඩක් කලර්ස් නම් පේන්නේ නෑ හරියට. ඔන්න දැන් ටියුලිප් දාලා තියෙන්නේ. මේ රතු පාට මං හරිම කැමති. රතු පාට, තැඹිලි පාට, රෝස පාට. දැන් ටියුලිප් දාලා තියෙන්නේ. එතෙන් ටවුව නැහැ. ඔන්න බලන්න රතු පාට ටියුලිප් එක. මං හරිම කැමති ඒකට. ඔන්න මෙතන ටියුලිප් ගොඩාක් තියෙනවා. ඒකම මං ආසම කරන මේක නම් මං ගොඩක්ම කැමති. මේක pink color, තද රෝස. නට ඔයගලන්ට පේන්නේ නැහැ ඒක. මොකද අවුව වැටිලා. මේ සුන්දරත්වය ඇත්තරම දෑසින් විඳිනකොට පුදුමාකාර සතුටක් දැනෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවාසී හැමව නිරතුරුවම මම එකතු කර ගන්නවා මේ හැම දෙයකටම. අභිෂේක්, මේ තමයි මම මේ ටියුලිප් එකට ගොඩක් කැමති. තැඹිලි පාට එකට, තැඹිලි පාට, රෝස පාට, රතු පාට, මේවා නෙළුම් මල් වගේ. ඔන්න රෝස පාට. රතු පාට. මේකත් පිපිලා. අන්න මේ ටියුලිප් දෙකේම ඇතුළ පෙන්නන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඉතින් දැන් අවුවත් ඇවිල්ලානේ. අවුව ඇවිල්ලා හින්දා ඉතින් සමහර මල් අවුවට ඉක්මනට පිච්චෙනවා. ඉතින් ඒකත් මේ මට හරිම දුක හිතෙන දෙයක් තමයි. ඒ වුණාට සමහර මල් ලස්සනට පිපෙනවා. ඉතින් අවුවට පිච්චෙනවා වගේම සමහර මල් පිපෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ ස්වභාව ධර්මයේ එක්ක අපිට ඉතින් කවදාවත් ඔට්ටු අල්ලන්න බෑ නේද? සබා දහමට නොවනවනත ලෝයේ කිසිවක් නෑ කියලානේ කියන්නේ. ඉතින් ඒ නිසා සබා දහමත් එක්ක තමයි මේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ. ඔව්, ඉතින් ඕගලන්ට හිතෙන්නට පුළුවන් මේ එකම තැන කියලා. ඇත්තටම එකම තැන නෙමෙයි මේ. නමුත් ඒ කාලවල වලට ඒ හැම පැත්තකම දාන්නේ එකම වගේ මල්. ඒකයි ඔයගලන්ට පේනවා ඇත්තේ මේ එකම තැන කියලා. නමුත් මම ඔයගලන්ට මේක පැහැදිලි කරන්න ඕනේ, මේ එකම තැන නෙමෙයි. වෙනස් වෙනස් තැන්වල නමුත් එකම ජාතිය මල්. එතකොට හිතන්නකෝ, එකම ජාතිය මල් මුළු රට තුළම හැම තැනම තියෙනකොට කොච්චර සුන්දරත්වයක් තියෙයිද කියලා නේද? ඇස් වලට කොච්චර සුන්දර වේද දකින්නට පුළුවන් වෙයිද? ඉතින් ඒ සුන්දරත්වය මම මගේ දෑසින්ම විඳින ගමන් තමයි ඕගලන්ටත් ඒ සුන්දරත්වය මම මේ විදියට විඳ ගන්නට සලස්සලා දීලා තියෙන්නේ. ඇත්තටම අද නම් මේ අවුව පායලා තිබ්බට ගොඩක් සීතලයිත් එක්ක. මොකද අවුව පෑවුවට සීතල
තියෙන දවස් ඕන තරම් මෙහි තියෙනවා. ඉතින් ඒ වුණාට මේ මල් දකිද්දි ඇත්තටම හැමදේම අමතක වෙනවා. මට නම් ඇත්තටම මල් තියෙනවා නම් කන්න ඕනෙත් නෑ බොන්න ඕනෙත් නෑ කියන්නේ ඒ වගේ තමයි. මම මේ මල් එක්ක ජීවිතේ පුදුමාකාර විදිහට විඳින කෙනෙක්. මගේ ජීවිතයේ බොහෝ දේවල් වලදී මට පුළුවන් මේ මල් එක්ක ගත කරද්දී බොහෝ දේවල් අමතක කරන්න. ඒ වගේම බොහෝ දේවල් මේ පහත්ති වලට මල් දානකොට පුදුම වර්ණ සංකලනයක් තමයි තියෙන්නේ. රතු, කහ, දම්, කොළ, රෝස ඒ වගේ එකිනෙකට වෙනස් වර්ණ එකට සංකලනය කරලා තමයි මේ පහත්ති වලට මල් දාලා තියෙන්නේ. එතකොට අපි මල් පහත්තිය දිහා බලනකොට නිකන් දකින සුන්දරත්වයට වඩා වැඩි සුන්දරත්වයක් ඒ හරහා අපිට දකින්නට ලැබෙනවා. ඇත්තටම මේ ආකර්ෂණීය බව ගන්නේ කලර්ස් මික්ස් කිරීමෙන් තමයි. තවත් ලස්සන මල් ටිකක්, ලස්සන ගහක්, ලස්සන මල්. හරිම ලස්සනයි. ඔන්න ශ්‍රී ලංකාවාසී සැමට මන් දකින බොහෝ දේ එකතු කරගන්නවා. ඔන්න බලන්න මේ ඇතර මෙතන තියෙන විදිහ. ඔව්, ඉතින් ඔන්න තවත් ලස්සන මල් ටිකක් තියෙනවා. පේනවා නේද? මේ චූටි පුංචි මේ මලත් හරිම ලස්සන. රෝස පාටට. මේ තමයි අපේ ගෙදර මල් කුමාරයා. මම්මේ රතු පාට මේ නෙළුම් මල වගේ එකට හරිම කැමති. මල්ලියායක්. ඔය හොමින් මං ආපස්සට අරගන්න ගම හොමින්න. ඔතන නවතින්. ඔය ඔතන නවතින්. මෙන්න තවත් අලුත් මලක්.
අන්න එකත් පෙන්නවා. ඔහොම ඉන්න මාතෙන් ගිහලා ෆොටෝ එකක් ගන්න එන්නම්. අපේ මෙරඩිය ෆිරේෂා YouTube channel එක subscribe කරන්න. අම්තක් කරන්න දෙපා යාගේ share කරන්න like කරන්න. ඒ වගේම අපේ YouTube channel එක ජනප්‍රිය කරවන්න අම්තක් කරන්න එපා. එයා කියන්නේ ඕගොල්ලෝ හිතන්නට එපා. ඉතින් මේ මල්ලෙක් එකතු වෙන්න ඉමාජි ෆ්ලෝරා ආයතනයටත් මම මේක අප්ලෝඩ් කරනවා. ඉතින් හැමෝම බලන්න මේ දේවල්. හැමෝම එකතු වෙන්න. මේ ලස්සන දේවල් දකින්න අපි හැමෝම ආසයිනේ ඉතින්. ඒ නිසා පුළුවන් හැම වෙලාවෙම මම කියවනේ මම ඕගලත් එක්ක එකතු වෙනවා කියලා. ඔන්න ඉතින් අද දවසේ සමුගන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අමතක කරන්න එපා මගේ channel දෙකම subscribe කරන්න. Melody of Firesha YouTube channel එකත් ඒ වගේම Imaji Flora YouTube channel එකත්. ඉතින් ඕගලන්ගේ අදහස් දැනගන්නත් මම ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් පුළුවන් හැම වෙලාවෙම අපිව like කරන්න, share කරන්න, ඒ වගේම comment කරන්න. ඔන්න ඉතින් එහෙනම් තවත් සුන්දර අත්දැකීම් රාශියක් ගොනු කරගෙන අලුත් වීඩියෝ එකක් අරගෙන ඕගලම හමු වෙන බලාපොරොත්තුෙන් අදටත් මේ සමුගන්නයි සූදානම. ඔබ සැමට සුබ දවසක්.